ොචන ටියප් නැල්ලෙට ඔයාල හැමෝම කොඩාක් ආතරයෙන් පිළිගන්නවා. ඔන්න අද මමාරකෙනාවේ රස්සම ලස්ස පිීත්සය එකක්. ඉටම් මිත්තරවලින් එතරතියෙන දේවල් පාවිච්චි කරලා ගොඩා ක්‍රසට පිත්සකක් හදාගන්න පුලුවන්. එවගේම අදම මේක හදාගන්න ලිප්පේ. ඉතිං අවන්න එකක් නැති කෙනෙකුට උනත් මේ විතියට හරීමම ලෙසින් හදාගන්න පුළුවන්. එවගේම මේක ගොඩා කරසයි. එහෙනං අපි හතන ගමම් බලමු කොහොම දහතන්න මනුවද උනු වෙන්න කියලා. ොලිම යාලා බොල්ල එකට ඉස්තේහැඳ එකයි කාලක් එකතු කරගන්න. ඊට පස්සේ එකටම සීනි තේහැදි දෙකක් එකතු කරන්න දැන් අතිං අල්ලන්නනු පොළොංගානි මදරස්නනි වතරටික් එකතු කරල මේක හොඳයට කලවන් කරන්න. මෙට එන්දි ඔයා හුල්ලං වැදනුනේ ති හඳ හිෂ්කක් ගන්නඕන එහෙම නැතිවුණු තීෂ්ටික පෙපෙන. දැන් මේක වහල විනාටි පහල වක්විතර පැත්තකින් දියලති යන්න ඩි පහලවකට පස්ස ඊට්සක හඳට පිපිලතියෙන්නේෙ ඊටසක පිපුන් ඇති වුණොත් මේ පිීත්සක හදාගන්න බෙරවෙනවා. නැන්මම වෙනම බෝල්ලහැකට පාම්පිටි ක්‍රෑම් තුන්සීයක් එකතුකරා ඒකටම ලුණුතේ හැඳ එකක් ඒවකම අපි කලින් හදාගනිපු ඊස්ට මිශෂණෙත් එකතු කරා. ැල්මේටික ඔක්කෝම හොඳයට කලවංකරගන්න ඕන. ඉතින් මේකට ඔයා හැදක් පාවිච්චි කල්ල තමයි මුලින් කලවන්කරගන්න ඕන. ඊට පස්සේ මේක හොඳයට කලවගුණනාට පස්සවඔයා ඇල් අතුර ටික ටික එකතු කරලා අතින් මේක හොඳයට අනාගන්න. ගොඩා වතුර එකතු කරන්න පාකසරේ පොඩ්ඩ පොඩ්ඩ් එකතු කරන්න කලින් අපිෂ්ටක හදාගන්නප බෝල්ල එකටම වතුරරගෙන එකතු කරගන්න. මෙන මේගේ හොඳින් අතින් අනාගන්න ඕන. ඉතින්මි පිත්සේක හදාගන්න හරිම ලේසේ මංකි කියල දෙෙන විදිටම මේ ප්‍රමාණයම ගත්තවත් පළවිනිවතාවට හතන කෙනෙකුටනොත් වර්දිනිනඇතුව හරම ලේසේ අදාගන්න පුළුවන්. විනාඩි දහයක් විතර හොඳයට නීට්කරාට පස්සේ මෙන්න මේ වගේ අතේ ඇලෙන් ඇති පදමට එන ඩෝයකක් තමයි හදාගන්න ඕනු වතර පොඩ්ඩ පොඩ දාන්න කියලමංකි වේකයි මේ වගේ අතේ ඇලෙන් නති පදමට ආවට පස්සේ තව විනා දහයක් විතර හොඳයට නීට් කරගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට පොල්තෙල්ටිකක්කාලා මේකව හලා විනාඩි විස්්සාක් විතර පැත්තකින් කියලති යන්න වැස්ස දවසක් වගේ නම් පෑභාගයක් වගේ පැත්තකින්තියන්න ඕන දෙැන්නැිට මේක ඕන වෙන ලොකුරට ලෝවු ගෙඩියක් පොඩියට කොටුපලා. ඒවගේ මේ සරසගන්න මම තක්කාලි පෙතිරිකක් අපපාගෙන තියෙනවා. අපේ සෝස්සකට මම කරපින්ච කොළමිටක් අපපාගත්තා ඒවගේම සුදදු ලෝනු භික්තුුණනා කියනයට ලීලා අරගත්තා. තවාම් මිරිස්කරල් දෙක් පොඩිට කපාගත්තා හොඳින් ඉදින තක්කාල ගෙියකුත් පොඩිට කපාගත්තා. ඒවගේම තක්කාලි සෝස් ශෂේපකට හතරක් කරන් තියෙනවා? මාළු මිරිස් කරල්ලක් මේවාගේ පොඩිට කපන්ති යනවා? ඒවගේම ලෝු රාම් තුනක් ඕන. ලොකල ූනු රුන් තුළක්ගන්න ඒ ඕන න්නේ අපිට බිත්තරේදාගන්න බිත්තර තුනක් මම අරන්තියනවා ඒවාගේම චිස්කෑලි දෙකක් අරන්තියෙනවා. ඉතිනොයට පොළුවන්න්නම් මොස්සරෙල්ල චිීසි්ටික් කරගන්න.ඉල්ලට ප්‍රයිපෑණ එකක් ලිපේතියලා එක ෙල්ටිකක් දාලා තෙල්රත්වේගෙනඇතිං. අපිඒකට සුදුලූනු ඒවගේම කරපින්චටික ඒවගේම ොම මිටිස්ටික එකතුකරගනිමු. දෙවී නාටි දෙකක් විතර මේටිකම අදකින්දරේ හොඳට තෙම්පරාදු වෙන්න ඕන ඉතින් කෙනෙක් කියන්න පුළුවන් පිත්සයකට මේ වගේ කරපින්චෙහෙම එකතු කරන්නේ නෑන කියලා ඉතින්ම මේ සෝසක මගේ විදිට හදාගන්නේ ඇත්තටම මේ සෝසක ගොඩා කරස්සායි ඔයාගාව පිත්ස සෝසක තියෙනව නම් මේ සෝසක හදාගාන්න අවශවෙෙනෙ නැහැ මේ සුදුලන ටක හොඳට තෙම්පරාදුනාට පස්ස මේකට හොඳින් ඉඳුණු දක්කාල ගෙඩියක් කොටුපල එකතු කරගන්න. ඊට පස්සේ විනාඩියක් වගේ අනකට තක්කාලිටික මෙලෙක් වෙනවා ඊළංඟට හැන්දි පිටිපැත්තෙන් මේවාගේ පොඩ්ඩක් තක්කාල් ටික හොඳට පොඩි කරගන්න. ඔයා තාමත් මගේ ජැනල්ෙ එක සබස්පයික් කර නැත් තන් සබස්ක්‍රයිප් කරලා එළන්නම තියීම බෙල්ලා එකන්න එකත් තෝල්දාල තියාගන්න එතකොට මං අලුත්තු විඩිය එකක් තාපු ගමන් ඔයා ඉක්මනීම බලාගන්න පුළුවන් ඒවාගේමයි මේ රැසිපය හොඳයි නං ඔයාගේ ආලුවන්ටත් බලන්න ශෂයා කරන්න තමතක් කරන්න එපා. අක්කා ලිටික මේගේ හොඳයට පොඩි වුණනාන්ට පස්සේ මං එකට ගම්මි ඩිස්කුඩු වලින් තේහෙඳෙ කාලක් වගේ එකතුකර ඉති ලොුණුකොඩි චෝට්ටකුත් එකතු කරගන්න ඊළඟට තක්කාලි සෝෂ්ටක එකතුකර මං අරන්ත යෙන්නේ පොඩි ශසය පැකට හතර. දැන් මේටිඔක්කෝම හොඳට කලවන් කල්ල ටක්කාාල ලිපෝෆ් කරගන්න ඉනාඩි සි පහකට විතර පස්සේ අපේ ඩෝයක හොඳයට පිපිල තියෙන්නේ මංගේ වුවනනි වැස්ස දවසක වගේ එනම් පැෑබාගයක් විතර තියන්න කියලා පැෑබාගයක් විනාඩි හතලිහක් වොගෙතිවත් කමන්න මොකද වැස්ස දවසට මේ ඩෝයක පිපෙනටිකක් වෙලා යනවා. ඊළංගට අපහ පොඩක් හොඳයට නීට් කරගන්න නීට් කරල මෙන මේ වගේ ලස්සන බෝලයක් වොගේ හදාගන්න ේලාවිදි ඔයාය මේ එක තුනී කරගන්න පිංාන වගේම ඔයා අත්තකේ හඳවයට පොල්තරටික් කාලතිෙන්න්න ඕන. ඊට පස්සේ මේ වගේ මැද ඉඳල වටේට තුනීකරගෙන යන්න වටේ පොඩ්ඩක් උස්කතියට එන්න තමයි අපි තුනීකරගන්න ඕන. මේ දවස්සල හැටියට මේ වගේ පිත්ස එකක් ක අඩෙන් ඒනිගල් ලොකු මුදලක් හය කරන්න වෙනවා. ඉතින් ඇත්තරම ලාච් පිීස එකක් මේක හතර දෙනෙකුට කන්න පුළුවන්. ඉතිං හවස තේවෙලාවට ඉතිං ඔයට ලේසීම මේක හදාගන්න පුළුවන්. තිගේතර ඉන්න පොට්ටොත් කොඩා කාස වේවි නිවාඩ පාඩය වෙලාවක හදල බලන්න. මමත මේ පිත්ස එක හදාගන්නේ පයිපෑන්න එකේ ඉති මම පිීත්සක ගොඩල් ලොකෝට හදාගන්නේ ංඟවතියෙන් ප්‍රයිපෑන් එක ලොකු නිසා ඉතින් ඔයාගේ ප්‍රයිපෑන් එක ටකක් පොඩිය එකක් නං මම මේ කිව්ව ප්‍රමාණවලින් භාගයක් අන්න ඒනමම් පාම්පිටික්‍රෑම් තුන්සේ අකිවනේ එකසේ පනහක් වගේ අරගෙන හදන්න. මේ වගේල් ලොක ප්‍රයිපෑන එකක් තියෙනව නම් විත්තෙරක් මේ ප්‍රමාණම අරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළො මේ ප්‍රමාණිමාරගෙන පිත්ස එකක් හදාගන්න. ්‍රපෑන එකගේ හොඳට පොල්තටික් ගාගන්න ඕන එහෙම ගාගෙන ඊට පසේ හදා ගනිපු පිසා එක ඒකට දාන්න තැන් එක පියනෙන් වහලා විනාඩියක් ෆ්‍රයි කරන්න ඊට පස්සේ අනෙක් පැත්ත හරවන්න අනෙක් පැත්ත විනාඩි දෙකක් ්‍රයි කරන්න ඕන ඊට පස්සේ ආප හෝ අනෙක් පැත්ත හරවල ලිපෝෆ් කරගන්න මේ රටියක දෙ පැත්ත දාල පුච්චගන්න ඕන බොහෝම අඩු ඉදරයේ තමයි එහෙම නැතිව වුනොත් රටියක කරවන්න පුළුවන් දැන් ඔයාලා කලින් හදා ගනිපු සෝස් එක මේක ගාගන්න ඔයා ගා පිත්ස සෝස්ක තියෙන උනං එකගා ගන්න පුළුවන්. මම මේ පිීත්ස එක සර්සගන්න වෙලා විදිී ලිපෝෆ් කරල මයි තියෙන්නේ. අනිවාරෙන් ඔයයා මුලින්ම ලිපෝෆ් කරගන්න. දැන් මම මේකට චිීස්කෑල්ලක් පොඩීට කඩල් එකතු කරා ඊට පස්ස අපි පොඩියට කපා ගනිපුු රටලූුණුට එකතු කරගත්තා. දැන් ලොකු රටලූනු රවුන්තුුණනක් කපල මම මේ විතයට තියාගත්තා. ඊට පසි මම තක්කාලි පෙතිරිිකා ඒවගේම මාලමි රිස්්ටිකක් රවමට කපල මේ වගේ සැරසගත්තා. ඉතින්නාට මේකට මාළිමිරිස්සනුවට බෙල්පෙපය ගන්නත් පුළුවන් ඒවගේමයි ඔරිජිනල් පීත්ස එකේ රැසගන්න ඕන්න්නංඔයාට ඔරිගානෝන්ටිකක් එකතු කරගන්න පුළුවන් ඒවගේම බැසිල් කොල ටිකක් වගේ එකතු කරගන්න පුළුවන්. ැන්ම මේ ලෝ ටවන්් උනුමැතට බිත්තර එකතු කරගන්නවා. දැන්මන් මේකට ගමිෙස් කොඩු ටිකක් උනු කොඩු ික් හාගන්නවා ඒට පස්සේ තව චිස්කෑලා පොඩිට කඩල මේකුඩින් එකතු කරගන්නවා. ඉතින් ඔයාකාව කෙතර මොසරැල්ල චිස් තියෙන වනං අනිවාරෙන්ම මොසරල්ල චිසි එකතු කරගන්න. පස පයනව හලා අඩුකීන්දරේ විනාටි පහක් විදිර තියාගන්න ඕන ඉතින්මකේ අඩිය කරවෙන්න දෙන්නපා මේ ප්‍රයිපෑනික අඩියට හොඳයට පොල්දලිටිගක් ගන්න මේ තියෙනු විනාටි පහකට පස්සේ දැන් අපේ පීත්ස එකක හොඳයට බෙක්වෙල තියෙන්නේ හරේ සොන්දාය කොඩා ක්‍රසට තියෙනවා දැන්න අපි මේක ලිපෙෙන් බාල අවශ්‍ය ප්‍රමාණයට කෑලිකපාගමු ඉතින් මේ පිත්සක ගොඩාක්කරස්සයි හරි අඩුවියදමගෙන් හදාගන්න පුළුවන් ඉතින් ඔයා මේ විදිට හතළ පැලෝත් රස කොහොමද කියලා නිවාරීමම පාලින් කමෙන්ටගත්ත. මේ පීත්සක හොඳ සොෆ් එකට තියෙනවා අඩිය කරවෙලන ඉතින් ඔයත් මේ විදිට හතිල බලන්නකෝ මගේ වීඩියක පැලවට කොඩක් ස්තූතියි ඔයාලා හැම්මෝටටම තෙරුවන් සරණයි.